සුබ දවසක් වේවා. සංගීත ඛණ්ඩයකට රංගනයක් ඉදිරිපත් කරන ආකාරය මීට කලින් පාඩම් දෙකකම නරඹලා තියෙනවා. සංගීත ඛණ්ඩයකට රංගනයක් ඉදිරිපත් කරන ආකාරය පැහැදිලිව ඒක තුල තිබෙන සිද්ධාන්ත කොටස් පවා මම ඔබට කලින් වීඩියෝ දර්ශන දෙකකදී ඉදිරිපත් කළා. අදත් මම සූදානම් වෙන්නේ සංගීත ඛණ්ඩයක් උදාහරණ විදිහට ඔබට නරඹන්න ලබා දෙන්න. සංගීත ඛණ්ඩයකට රංගනයක් ඉදිරිපත් කිරීමේදී කලින් මම සඳහන් කරලා තියෙනවා මේක ගැන හිතන්න ඕනේ කොහොමද? සංගීත ඛණ්ඩයක් ශ්‍රවණය කළාම ඒ තුලින් නැගෙන හැඟීම අපි ප්‍රේක්ෂකයාට දැනෙන ආකාරයෙන් අපි කොහොමද රඟ දක්වන්නේ කියන එක පිළිබඳ ඔබට දැන් පැහැදිලි අවබෝධයක් තිබෙනවා ඒ කලින් පාඩම් දෙක නැරඹුවා නම්. නමුත් තවත් උදාහරණ අපි නැරඹුවාට කිසිදු ගැටලුවක් වෙන්නේ නැහැ. සංගීත ඛණ්ඩයකට රංගනය කරන අවස්ථා කීපයක්ම නරඹමින් ඔබගේ දැනුම අවබෝධය පුළුල් කරන්න තමයි මම මේ පාඩම් මාලාව ඉදිරිපත් කරන්නේ. ඉතින් දරුවනේ අපස සාමාන්‍ය පෙළ ඒ වගේම අපස උසස් පෙළ දරුවන්ටත් ප්‍රායෝගික පරීක්ෂණයට නියමව තිබෙන අංගයක් තමයි සංගීත ඛණ්ඩයකට රංගනයක් ඉදිරිපත් කරන්නේ. සංගීත ඛණ්ඩයකට රංගනයක් ඉදිරිපත් කරද්දී අපිට පුළුවන් ඒ පවතින ඉඩකඩේ තිබෙන යම්කිසි උපකරණයක් අවශ්‍ය නම් ඒක පාවිච්චි කරන්න. අද දිනේ මේ පාඩමට අදාළව ඔබට ඉදිරිපත් කරන රංගනය නිරූපණය කරන ඉමේෂා චන්ද්‍රසේකර දියණිය ඇයගේ රංගනයට අවශ්‍යතාවය පරිදි ඇය පුටුවක් යොදාගෙන තිබෙනවා. ඇය සංගීත ඛණ්ඩය ශ්‍රවණය කරලා ඇයට හැඟුණු හැඟීම මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවා. ඔබට දැන් තිරේ දිස් වෙනවා ඒ කතාවත් වාක්‍ය විදිහට කියව ගන්නත් පුළුවන්. ඒ කතාව රංගනයේ නරඹලා ඔබට අවබෝධ කර ගන්නත් පුළුවන්. නමුත් යම්කිසි රංගනයක් ඉදිරිපත් කරන්න කලින් අපි මේ සංගීත ඛණ්ඩයට දැනුම් හැඟීම කුංචි කතා පුවතක් විදිහට ගොඩනගා ගන්න ඕනේ. ඒ ගොඩනගාගත් කතා පුවත ඔබට ප්‍රදර්ශනය කරනවා. ඉතින් ඒ කතා පුවත සැබවින්ම ඇය නිරූපණය කරනවද කියලා මේ වීඩියෝ දර්ශනයේ නරඹන්න. ඇය ඉදිරිපත් කරන්නේ රාත්‍රී ජවනිකාව. මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්නත් ඇය රාත්‍රී කාලයේම යොදාගෙන තිබෙනවා. ඔබගේ ප්‍රායෝගික පරීක්ෂණයේදී එවන් අවස්ථා ඔබට නොලැබෙන්න පුළුවන්. මේ රංගනයේ නරඹලා ඔබට පුළුවන් යම්කිසි උදාහරණයක් ලබා ගන්න. ඒ රංගනයට උචිත කාලයම යොදා ගන්න අවශ්‍යයි කියන එක මේකෙන් අපේක්ෂා කරන්නේ නැහැ දරුවනේ. නමුත් මේක YouTube එකට ඉදිරිපත් කරන පාඩමක් නිසා ඇය ඊටාම උචිත ආකාරයෙන් ඒ නිශ්චිත කාලයම යොදා ගනිමින් මේක වීඩියෝගත කරලා තියෙනවා. ඉතින් රාත්‍රී කාලයේ හොල්මන් චිත්‍රපටයක් නරඹමින් ඉන්නවා මේ ඉමේෂා චන්ද්‍රසේකර දියණිය. ඇය ශ්‍රවණය කරන ලද සංගීත ඛණ්ඩයට ඇයට දැනුම් හැඟීම නිරූපණය කරන්න තමයි ඇය මේ උත්සාහ කරන්නේ. හොල්මන් චිත්‍රපටයක් නරඹමින් ඉන්න හැඟීමක් තමයි ඒ සංගීත ඛණ්ඩයෙන් ඇයට දැනিলা තියෙන්නේ. ඒ හොල්මන් චිත්‍රපටය නරඹමින් ඉන්න අවස්ථාවේ ඇය යමක් කමින් සිටිනවා. ඒ අතරේ හොල්මන් ජවනිකාව දැඩි භීතිය ඇති කරන අවස්ථාවකට පත් වෙනවා. ඒ බව ඇයගේ මුහුණෙන් ප්‍රකාශ කරනවා. ඒ වගේම ඒ අවස්ථාවේ තවත් භයානකර සිද්ධියක් ඇයට සිද්ධ වෙනවා. ගෙදර විදුලිය විසන්ධි වෙනවා. ගෙදර විදුලිය විසන්ධි වුණාම දැන් බල බල හිටිය හොල්මන් චිත්‍රපටයක්නේ. ඒ නිසා ඇය තව දුරටත් භීතියට පත් වෙනවා. ඉතින් මේ භීතියට පත් වීම ඇය කොයි ආකාරයෙන් නිරූපණය කරනවද කියලා ඔබ නරඹලා බලන්න. ඉතින් ඒ අවස්ථාවේදී ඇය හොල්මන් වලට බය වීම, ඒ වගේම ඒ සංගීත ඛණ්ඩයේ දැනෙන භීතිය තවත් තීව්‍ර කරන්න විදුලිය විසන්ධි කරන අවස්ථාවක් ගොඩනගාගෙන තිනවා. ඒ විදුලිය විසන්ධි වූ අවස්ථාවේ ඇයට දැනෙනවා අර හොල්මන් චිත්‍රපටියේ හිටපු හොල්මන් ටික ඇයවට ඉන්නවා කියලා. අවසානයේ ඒ හොල්මන් වලට ප්‍රහාර එල්ල කරන්න උත්සාහ කරනවා. ඒ වෙලාවේ නැවත වරක් විදුලිය පැමිණෙනවා. ඉතින් මෙන්න මේ කුඩා සිද්ධිය යම්කිසි ගලා යාමකට යම්කිසි උච්ච අවස්ථාවකට පත් කරලා නිමා කිරීමක් සිද්ධ කරනවා. එතකොට මේ සංගීත ඛණ්ඩය විනාඩි 2ක 3ක කුඩා සංගීත ඛණ්ඩයක් වුවත් පුංචි කතා පුවතක් ඒකට ඇතුළත් කරගෙන තියෙනවා. ඒ පුංචි කතා පුවත ආරම්භ වෙලා යම්කිසි උච්ච ස්ථානයකට පත් වෙලා අවසන් වීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට ඔබට ලැබෙන සංගීත ඛණ්ඩය ගොඩනගා ගැනීම අවශ්‍යයි ඔබගේ ලකුණු ලබා ගැනීමට. ඒ වගේම ඇයි සංගීත ඛණ්ඩයෙන් ඇතිවන හැඟීම ඇයගේ මුහුණෙන් ප්‍රකාශ කරනවා. ඒ වගේම ඇය ඒ තිබෙන ඉඩකඩ අවකාශය මනවින් පාවිච්චි කරනවා. ඇය ඒ සංගීත ඛණ්ඩයට දැන් අපි හිතන ගොඩක් අය හිතන් ඉන්නවා සංගීත ඛණ්ඩයක් ඇහුනහම ඒකට නටන්න ඕනේ. ඒකේ හැමතැනම ඇවිදින්න ඕනේ. එහෙම කියලා හිතන් ඉන්නවනම් ඒ අවබෝධය ඉවත් කරගන්න පුළුවන්. දැන් සමහර සංගීත ඛණ්ඩවලට අපිට ඉඳගෙනම ඉන්නත් පුළුවන්. සමහර සංගීත ඛණ්ඩවලට අපිට
බුදියාගෙන ඉන්න පුළුවන්. අපි ඇඳේ නිදියාගෙන කොට්ටයක් අල්ලගෙන හිට මෙහෙට පෙරලි පෙරලි ඉන්නවා වෙන්න පුළුවන් සංගීත කණ්ඩේ ඉවර වෙනකම්. යම්කිසි අදහසක් ප්‍රකාශ වෙනවා නම් ඒ සංගීත කණ්ඩේ ඒකට ගැළපෙනවා නම් ඒ රඟ දැක්වීම කිසි කෙනෙක්ට වැරදි කියන්න බැහැ. ඉතින් මේ සංගීත කණ්ඩයට ඉමේසා චන්ද්‍රසේකර දියණිය රඟ දක්වන සිද්ධිය සාධාරණද ගැළපෙනවද කියලා ඔබට හිතන්න පුළුවන්. කොරෝනා වසංගත සමයේ අපස උසස් පෙළ දරුවන්ට ඒ වගේම අපස සාමාන්‍ය පෙළ දරුවන්ට අත්උදව්වක් වෙන්න විවිධාකාරයෙන් රඟ දක්වමින් සහාය වෙන මෙවන් දරුවන් බොහෝ පිරිසක් මාත් එක්ක එකතු වුණා. ඉතින් අද දිනේ එකතු වුණු ඉමේසා චන්ද්‍රසේකර දියණියටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ රඟ දැක්වීම ඉදිරිපත් කරලා ඔබට සහායක් දැක්වුවාට. ස්තුතියි.